රැල්ල වෙරළට ආදරේ කතාවට ගොඩාක් ආදරේ කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුළින් ඔයත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන් අපිට මේ ගැන මෙතනදී සාකච්ඡා කරන්නට පුළුවන් හැකියාවක් තියෙනවා කියන දේ ගැන තමයි. අද වීඩියෝ එක හරහා සාකච්ඡා කරන්නට පුළුවන්කමක් ඇති වෙන්නේ. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ ඇත්තටම වීරවර්ණට පොලිසියෙන් ඇමතුමක් කියන හේතුවක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මෙවැනි වීඩියෝ සමග ඔයාටත් නිතිපතාම දිනපතාම රැඳෙන්නට ආසාවක් සහ උනන්දුවක් තියෙනවා කියලා ඔයා විශ්වාස කරනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන දේ ගැන තමයි අද video එක තුලින් මට ඔයත් එක්ක කතා කරන්නට තිබෙන්නේ. ඉතින් කොහොමනත් ඔයා මෙතනදී හොඳාකාරවම මේ වගේ දෙයක් ගැන දැනගෙන හිටිය කියන දේ ගැන තමයි අද video එක ඔස්සේ අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොමනත් ඔයා මෙතනදී හොඳටම දන්න කතාවක් තියෙනවනේ මේ ගැන අපිට පැහැදිලි කරන්නත් පුළුවන් කාරණාවක් තියෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට අරමුණක් හදා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් මම මොන වගේ දෙයක් ගැනද ඔයත් එක්ක කතා කරන්නේ. ඔයාට කියන්නම්කෝ මම මෙහෙම දෙයක් ගැන ඇත්තටම කියනවා නම් ඔය වීරවර්ණ මුදලාලිට ඕන කරන්නේ Shivagi ජීවිතේම නැති කරලා දාන්න. තමන් විතරක් මේ රටේ ජීවත් වුණොත් ඇති මේ ගමේ ජීවත් වුණොත් ඇති. තමන්ට විතරයි හැමදේම ලැබෙන්න ඕනේ. ඉතින් ඒ ගැන හිතලා බලනකොට ඇත්තටම කියනවා නම් මේ හැම වගකීමක්ම ඒ කට්ටියට ඒ කට්ටිය ලබා ගන්නයි සෝදානමක් තියාගන්නේ කියන දේ ගැන. අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට අපිට අරමුණක් හදා ගන්නට පුළුවන් කමක් ලැබෙනවා කියන දේ ගැන තමයි. අද වීඩියෝ එක හරහා කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නේ. කොහොමනම් තව දෙයක් ගැන අපිට මෙතනදී සාකච්ඡා කරන්නට පුළුවන් කමක් තියෙනවා. ඒ ගැන අපි මෙන්න මේ විදියට වැඩි දුර යමක් කතා කරනවා කියන දේ ගැන තමයි. අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට පුළුවන් වුණේ. කොහොමනම් වීරවරුන්ට කතා කරලා කියන්නේ ඔබතුමාව අත්අඩංගුවට ගන්න සිද්ධ වෙනවා කියලා. මොකද ශිවාදීප කට උත්තරේ පැහැදිලිවම අනිවාර්යයෙන්ම තියෙනවා මෙන්න මේ සම්බන්ධව. ඒ වෙනමකුත් නෙවෙයි තියෙන්නේ අනිවාර්යෙන් වීරවර්ණ ශිවාව පැහැරගත්ත කියන ප්‍රශ්නය තියෙනවා කියන කාරණය තමයි අද වීඩියෝ එක තුලින් අපිට කතා කරන්න වෙන්නේ. ඉතින් කොහොමනත් මේ දේ තියෙන නිසාම ඇත්තටම වීරවර්ණ අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න ඉදිරියට අපි කටයුතු කරනවා ඒ ගැන දැනුම් දෙන්න තමයි ගත්තේ කියන දේ ගැන ඉදිරියට පොලිසියෙන් අනිවාර්යයෙන්ම වීරවර්ණට ඇමතුමක් අරගෙන කියන්න නියමිතයි.